මේ කරන්නන්නේ ෆංක්ෂන්ස් කියන තුන්වෙනි වීඩියෝ එක. මේකෙන් ෆංක්ෂන්ස් වල තියෙන සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. පළවෙනි වීඩියෝ දෙක මම හිතවලට ගොඩක් ලොකු පිරිසක් බලලා තිබ්බා. ඒ වෙනුවෙන් මේ වීඩියෝ අනිත් අයටත් ගෙනියන්න ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. පළවෙනි වීඩියෝ එකේ මම ඕඩර් පෙයර්ස්, කාටිසියන් ප්‍රොඩක්ට්, රේන්ජ්, ප්‍රී රේන්ජ්, ඊළඟට රිලේෂන්ස් වර්ග හතර ගැන විස්තරයක් කරා. දෙවෙනි වීඩියෝ එකේ ෆන්ක්ෂන් එකක් වෙන්න රිලේෂන් එකකට තියෙන ඕනි කන්ඩිෂන් දෙක, ඊළඟට නැවත ෆන්ක්ෂන් එකක් බයිජෙක්ෂන් එකක් වෙන්න අවශ්‍ය වෙන කන්ඩිෂන් දෙක ගැන සම්පූර්ණ විස්තරයක් කළා. ඊළඟට අපි උදාහරණයක් කළා කෝ ඩොමේන් එකයි ඩොමේන් එකයි වෙනස් කළා, රිලේෂන් එකක ඉඳන් බයිජෙක්ෂන් එකක් දක්වා සමීකරණයක් වෙනස් වෙන හැටි ගැන අවබෝධයක් ගන්න. ඒ වීඩියෝ දෙක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න, පහල ලින්ක් දාලා තියෙන්නේ. දෙවෙනි වීඩියෝ එකේ ගොඩක්ම ෆන්ක්ෂන්ස් වලට ඉස්සරහට ඕනේ වෙන අදහස් ටිකක් අපි කතා කළා. අපි දැන් මේ වීඩියෝ එකෙන් බලමු. එතකොට FG කියන්නේ ෆන්ක්ෂන්ස් දෙකක් A කුලකය B කුලකයට අනුරූප කරන. එතකොට අපි F ධන GX කියන සිතෙන් අදහස් කරන්නේ FX ධන GX. F ඍණ GX කියන සිතෙන් අදහස් කරන්නේ FX ඍණ GX. FGX කියන සිතෙන් අදහස් කරන්නේ FX වරක් GX. ඊළඟට F බෙදීම GX කියන්නේ FX බෙදීම GX. ඒතර GX අසමානයි බිඳු වෙනවා. මේ අවස්ථා හතරෙදිම FX GX කියන සිත දෙකේ, කියන්නේ FG කියන ෆන්ක්ෂන්ස් දෙකේ ඩොමේන් එක එකම වෙන්න ඕනේ. එකම ඩොමේන් එක යටතේ තමයි මේ ෆන්ක්ෂන්ස් දෙක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු FG. FGX කියන්නේ GX G කියන නීතියට, G කියන සමීකරණයට X ගේ දාලා එනාගේ නැවත F වගේ F කියන සිතේට දාලා තියෙනවා. ඒක GX ගේ නැවත F ෆන්ක්ෂන් එකෙන් වෙනස් වෙලා තියෙනවා. අපි ABC කියලා කුලක තුනක් ගත්තොත් ඒ කුලකේ පළවෙනි එකේ X අගය GX කියන සිතෙන් B කුලකයට අනුරූප කරනවා. එතකොට ඒකෙන් අපි හිතමු Y අගය ලැබෙනවා කියලා. එහෙනම් GX ගෙන් අපිට ලැබෙනවා Y කියලා. ඊළඟට දැන් GX සමානයි Y. ඊළඟට F of GX කියන්නේ ඊළඟට එන්නේ FY. එතකොට මේකින් වෙන්නේ Y අගයන් ටික ඉසෙට් කුලකයට අනුරූප කරන F නීතිය. එතකොට මෙහෙම ගන්න පුළුවන් G ගෙන් A කුලකයේ අවයව B කුලකයට අනුරූප කරන, ඊළඟට F ගෙන් B කුලකයේ අවයව C කුලකයට අනුරූප කරන. එතකොට අපි ගත්තොත් මේ ටික මෙන්න මේ විදිහට A B C. අපි දන්නවා ෆන්ක්ෂන් එකක් වෙන්න නම් අනිවාර්යෙන් එවරිවෙයා ඩිෆයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම A-ගේ අගයකටම අනුරූප B-ගේ අගයක් තියෙන්න ඕනේ. ඊළඟට ෆන්ක්ෂන් එකක් වුණාම B-ගේ හැම අගයක්ම ලැබෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ A කුලකේ අගයන් ටිකට අනුරූපව B කුලකේ අපි හිතමු මෙන්න මේ ටික ලැබුණේ කියලා. එතකොට G නීතියෙන් A කුලකේ B ට අනුරූප කරද්දී ලැබෙන අගයන් ටික තමයි මේ තියෙන්නේ. මේ A කුලකේ අගයන් ටික දැම්මහම ලැබෙන අගයන් ටික B කුලකේ. එතකොට මේ ප්‍රදේශයේ අගයන් ටික ලැබෙන්නේ. එතකොට දැන් ඊළඟට F නීතියෙන් B C ට අනුරූප කරද්දී මේ ප්‍රදේශයේ අගයන් ටික අදාළ වෙන්නේ නැහැ. මොකද දැන් G X ගෙන් එන අගයන් ටික තමයි F නීතියෙන් C කුලකේට අනුරූප කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අගයන් ටික. එතකොට A අගයන් ටික අපි මුලින්ම බලමු. GX FX විතයෙන් මෙන්න මේ සම්පූර්ණ Bව සම්පූර්ණ B කුලකයේම තියෙන අගයන් ටික අනුරූප කරොත් ඒකත් අපිට මෙන්න මේ වගේ C ගේ කොටසකට අනුරූප වෙනවා. C ගෙන් කොටත් මේ C ඩොමේන් එකෙන් යම්කිසි කොටසකට මේ B ගේ තියෙන අගයන් ටික F විතයෙන් අනුරූප වෙනවා.
දැන් ඒ F සිතේ සම්පූර්ණ B කුලකෙටම අදාළ නැහැ. දැන් F සිතේට වැටෙන මෙන්න මේ අගයන් ටික විතරයි. ඒ කියන්නේ සම්පූර්ණ මේ අගයන් ඔක්කොම එන්නෙත් නැහැ. ඒකිනුත් කොටසයි. කොට දැන් එන්න මෙන්න මේ වගේ කොටස. කොට මූලිකව අපි ගත්තොත් A කුලක C'ට අනුරූප කරද්දී F of G ෆන්ක්ෂන් එකෙන් මෙන්න මේ කුලකය මෙන්න මේ කුලකයට තමයි මේ පොඩි කුලකයට තමයි අනුරූප වෙලා තියෙන්නේ. අපි ගත්තොත් F of G ගේ රේන්ජ් එක ගැන හිතුවොත් මෙන්න මේ පොඩි ප්‍රදේශය තමයි F of G ගේ රේන්ජ් එක. දැන් අපි හිතමු FG F සහ G කියන ෆන්ක්ෂන්ස් දෙකම onto උනා කියලා. onto උනා නම් එතකොට දැන් අපිට කියන්න පුළුවන් onto කියන එකේ අදහස B කුලකයේ තියෙන හැම අගයකට අනුරූප A අගයක් තියෙනවා. ඒ කියන්නේ A ගේ අගයන් ටිකෙන් හැම B අගයක්ම ලැබෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට. A ට අපි G ෆන්ක්ෂන් එකට A ගේ අගයන් දාද්දි හැම B අගයක්ම ලැබෙනවා. ඊළඟට ආයි if onto නිසා හැම B ගේ අගයකින්ම B ට අගයන් දාද්දි ඒකට අදාළව හැම C අගයක්ම ලැබිලා තියෙනවා. එතකොට FG දෙකම onto උනොත් අපිට කියන්න පුළුවන් F of G කියන ෆන්ක්ෂන් එකත් onto. ඒ කියන්නේ F of G ගේ රේන්ජ් එක C කියන සම්පූර්ණ කුලකෙටම සමානයි. හරි, ඊළඟට අපි කතා කරමු ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ගැන. ඉන්වර්ස් ෆන්ක්ෂන් එකට තේරුම් ගන්න මුලින් උදාහරණයක් බලමු. ඒ කුලකේ බිදු මොකක් හරි සම්බන්ධයක් මොකක් හරි සමීකරණයකින් 1 10ට අනුරූප වෙනවා, 2 10ට අනුරූප වෙනවා, 3 5 අනුරූප වෙනවා. එතකොට මේ රිලේෂන් එක ගැන හිතුවොත් A කුලකේ හැම අවයවයකටම අදාළව B කුලකේ අවයවයක් තියෙනවා. ඒ කියන්නේ මෙයා යුරිවයා define. ඊළඟට A කුලකේ අවයවයකට අනුරූප B කුලකේ අවයව එකක් විතරයි තියෙන්නේ. එකට අනුරූපව 10 විතරයි. දෙකට අනුරූපව 10 විතරයි. තුනට අනුරූපව 15 විතරයි. ඒ කියන්නේ මේක many to one. many to one. එතකොට මේකට ෆන්ක්ෂන් එක තියෙන්න ඕනේ ලක්ෂණ දෙකම තියෙනවා. එතකොට අපිට මේක ෆන්ක්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකේ ඉන්වර්ස් එක ගැන. ඉන්වර්ස් එක ගත්තොත් එතකොට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් වෙන්න නම් එයාටත් ෆන්ක්ෂන් එක ලක්ෂණම තියෙන්න ඕනේ. එතකොට මේක ඉන්වර්ස් එක ගත්තොත් ඉන්වර්ස් එකේ අදහස තමයි දැන් R ගෙන් වෙන්නේ R ගේ ඇතුළට, කියන්නේ y සමාන fx කියලා අපි ගත්තොත් ෆන්ක්ෂන් එක f කියන උපකරණයට a ගේ අගයන් දාද්දී එළියට එනවා b ගේ අගයන්. 3 දැම්මහම 15 එළියට එනවා. 2 දැම්මහම 10. 1 දැම්මහම 10. එතකොට ඉන්වර්ස් කියන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට අපි උපකරණයක් හොයාගන්න ඕනේ 10 දැම්මහම 2යි 1යි ලැබෙන්නේ. ඊළඟට 15 දැම්මහම 3 ලැබෙන්නේ. එතකොට ඒ ඉන්වර්ස් එකත් ෆන්ක්ෂන් එකක් වෙන්න නම් මේ ලක්ෂණ දෙක තියෙන්න ඕනේ. හොර අපි ගත්තොත් මේකේ 10ට අනුරූප A ගේ අගයක් තියෙනවා. 15ට අනුරූප B කුලකයේ අගයක්, A කුලකයේ අගයක් තියෙනවා. හැබැයි 20ට 25ට අනුරූප A කුලකයේ අවයවයක් නැහැ. එතකොට මේකේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ඉන්වර්ස් එක යුරිවයා ඩිෆයින් නැහැ. යුරිවයා ඩිෆයින් නැහැ. ඊළඟට අපි ගත්තොත් 10ට අනුරූපව ඒ කුලකයේ අගයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ 1 to many. එතකොට 1 to many කියන්නේ මෙයා many to 1 නෙමෙයි. එතකොට මේක ඉන්වර්ස් එකට ෆන්ක්ෂන් එක තියෙන ඕනේ ලක්ෂණ දෙකම නැහැ. කියන්නේ මෙයාට හරියන විදිහට අපිට ඉන්වර්ස් එකක් ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් හදාගන්න බෑ. එතකොට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් හදාගන්න නම් අනිවාර්යෙන්ම 10ටත් එක අගයක් විතරක් තියෙන්න ඕනේ. එතකොට අපි හිතමු 10ට 1 විතරයි.
මේක ඉන්වර්ස්යක් එන විදිහට අදාළ කුලක ලිව්වොත් 10ට අනුරූපව එක විතරක් තියෙනවා නේ. ඒ කියන්නේ අපි දෙක කුලකින් අයින් කරමු. එතකොට 1යි 3 15. ඊළඟට 20ටයි 25ටයි අගයන් නැති නිසා අපි ඒ දෙක කුලකින් අයින් කරමු. එතකොට අලුත්ෙන් එන A' B' කියන කුලක දෙක ගත්තොත් එතකොට මේක ඉන්වර්ස් එක ඉවුරේ ඩිෆයින්. මොකද මේකේ තියෙන හැම අවයවයකටම අනුරූප A' ගේ අවයවයක් තියෙනවා. ඊළඟට මේක මිනිටුවන් නෙමෙයි. එතකොට මේකට අදාළව අපිට කියන්න පුළුවන් ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. එතකොට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තියෙන නම් දැන් මේකේ තියෙන ලක්ෂණ ටික තේරුම් ගන්න ඕනේ. මේක අනිවාර්යෙන්ම ඔන්ටු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කුලක හැම අගයකින්ම මේ කුලක හැම අගයක්ම කවර් වෙන්න ඕනේ. එතකොට ඔන්ටු වෙන්නත් ඕනේ. ඊළඟට 1 to 1 වෙන්නත් ඕනේ. ඔන්ටු වෙන්න ඕනේ. 1 to 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ y සමානයි fx හිතය බයිජෙක්ෂන් එකක් වෙන්න ඕනේ. දොර අපිට එතනින් අර්ථ දෙක්වීමකට යන්න පුළුවන්. මොකක් හරි සිතයක් බයිජෙක්ෂන් එකක් නම් ඒකට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. මොලේක අපි ලියමු ඩෙෆිනිෂන් එක let f is bijection then there exist the function p,x' කියලා. එතකොට එකෙන් කරන්නේ b කුලකේ අවයව a කුලකට අනුරූප කරන එක. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ inverse function of f f inverse function එක. එතකොට අපි ඊළඟට බලමු මේකේ දීම් ටිකක්. f dash of f x මේක අපි ලියන්න පුළුවන් f inverse f x. සමානයි. එතකොට අපි fx කියන අගේ y කියලා ගත්තොත් f inverse y. එතකොට අපි දන්නවා මේ කුලකයක් විදිහට ලිව්වොත් a x. එතකොට f ෆන්ක්ෂන් එකෙන් a කුලකයව b කුලකයට අනුරූප කරනවා. එතකොට එනවා fx. f dash ගෙන් වෙන්නේ b කුලකයව නැවත a කුලකයට අනුරූප කරන එක. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් f dash. එතකොට ඒකෙන් එන්නේ a කුලකේ අවයව. කියන්නේ x. එතකොට මේකෙන් මුලින්ම අපි f dash of f කිව්වහම මුලින්ම fx ගත්තාම a කුලකෙන් b කුලකට මාරු වුණා. ඊළඟට ඒකේ f dash ගත්තාම ආයි නැවත a කුලකටම මාරු වුණා. එතකොට මේක සමානයි xට. දැන් අපිට ඒකෙන් එනවා f inverse of f x equal x. ඊළඟට අපි f of f dash y ගත්තොත් එතකොට මේක සමානයි f f dash y. එතකොට f dash y ගෙන් වෙන්නේ y කුලකයේ අවයව x කුලකයට, يعني b කුලකයේ අවයව a කුලකට අනුරූප කරන එක. අපි මුලින් b කුලකේ ගත්තොත් y ටික එතකොට f dash ගෙන් වෙන්නේ a ටික a කුලකට අනුරූප කරන එක. එතකොට මේක බිල්ල යන්න පුළුවන් මේකෙන් එන්නේ x ගයක් x මේකේ අගේ එන්නේ x. එතකොට f x නැවත f x කියන්නේ x කුලකයේ අවයව b කුලකට අනුරූප කිරීම. එතකොට s ගෙන් වෙන්නේ a කුලකයේ අවයව b කුලකට අනුරූප කිරීම. එතකොට නැවත උත්තරේ එන්නේ y. මේකෙන් එනවා අපිට f minus f of f dash x x dash y equal y. එතකොට මේ දෙක සැලකුවාම මූලික වශයෙන් මේකේ වෙලා තියෙන මේ දෙක යන්ත්‍ර දෙකක් කියලා හිතුවොත් x අගේ මේ යන්ත්‍රයට දැම්මාම එළියට අවිලා තියෙන x අගේම. ඒ කියන්නේ a අගේමයි එළියට අවිලා තියෙන්නේ.
මේකේ y අගය දැම්මහම y එළියට එලා තියෙනවා. කියන්නේ මේ දෙකෙන්ම වෙලා තියෙන්නේ දාපු අගයම එළියට එන එක. කියන්නේ මේ දෙකම සර්ව සමයි. ඉතින් අපි ලේක ලියන්න පුළුවන් f dash of f කියන උපකරණය සර්ව සමයි f of f dash කියන උපකරණයට. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන්ස් දෙකෙන් වෙන කාර්ය එකමයි. එතකොට මේක අපිට නිකන් සංසන්දනයක් වශයෙන් ගන්න පුළුවන්. හරියට real numbers වල a into a minus 1 equal a minus 1 into a වගේ ෆන්ක්ෂන්ස් වලත් මේ වගේම ස්වරූපයක්, මේ හැඩේම මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මේ දෙක සමාන වෙනා වගේ මේකෙත් inverse function එකේ of f හෝ f of f dash දෙක සමානයි. ඊළඟට අපි උදාහරණයක් බලමු. ඊළඟට අපි ෆන්ක්ෂන් එක ගත්තොත් x ගේ අගය ඍණ අනන්ත ඉඳන් ධන අනන්තයට යද්දී y ගේ අගය බිඳුවේ සිට ධන අනන්ත දක්වා. ඒ කියන්නේ x ට real numbers දාද්දී y ට ලැබෙන්නේ ඔක්කොම positive real numbers ටික. අපි ඒ ඩොමේන් එක වෙන්නේ මේක. ඒ ටික අනුරූප කරනවා positive real numbers වලට. ඒක තමයි ඒක range එක වෙන්නේ. ඒක අනිත් පැත්තේ inverse function එකෙන් වෙන්නේ y ගේ අගේ x ට අනුරූප කරන එක. ඒකට inverse function එක ගත්තොත් inverse function එකේ co-domain එක වෙන්න ඕනේ positive real numbers, range එක වෙන්න ඕනේ all real numbers. ඊට අපි inverse function එක කතා කරන්න කලින් බලන්න ඕනේ inverse function එකක් වෙන්න අවශ්‍ය ලක්ෂණ මේ function එකේ තියෙනවද කියලා. අපිට function එකට inverse function එක ලියන්න ඕන නම් අනිවාර්යෙන් මේ function එක 1 to 1 වෙන්න ඕනේ සහ on to end ඕනේ. හරි අපි දන්නවා මේකේ ඕනම තැනක x අගයක් ගත්තොත් එක y අගෙයි තියෙන්නේ. මේ බෙත් එකක් ගත්තොත් එක y අගෙයි. එතකොට මේ ෆන්ක්ෂන් එක 1 to 1. ඊළඟට මේ සන්තතික ප්‍රස්ථාරයෙන් මේ ප්‍රස්ථාරයේ සන්තතික වීමෙන් අපිට කියන්න පුළුවන් මේ ශ්‍රිතය on to කියලා. එතකොට මේ දෙකෙන්ම අපිට කියන්න පුළුවන් y සමානයි ex කියන ප්‍රස්ථාරයේ ෆන්ක්ෂන් එකට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඊට අපි බලමු ඉන්වර්ස් ෆන්ක්ෂන් එක මොකක්ද කියලා. ඊට අපි මුලින්ම y සමානයි ex කියන සමීකරණය x උක්ත කරමු. ඒක x උක්ත කරාම එනවා ln y. හරි දැන් මේ සම්බන්ධය ගත්තොත් මේ සම්බන්ධයට y අගයන් දාද්දී උත්තරේ ඉන්නේ x අගය. එතකොට මේක අර ඉන්වර්ස් ෆන්ක්ෂන් එකේ අර්ථ දැක්වීමට සමානයි. ඒත් අපිට මේ y ln y කියන කොටස කියන්න පුළුවන් f dash y කියලා. ඉන්වර්ස් ෆන්ක්ෂන් එක මේක කියලා අපිට ගන්න පුළුවන්. ඊට අපි ඊළඟට බලමු පොඩි සම්බන්ධ ටිකක්. අපි කතා කළා f dash fx සමානයි x කියන එක. ඊට දැන් මෙතන fx කියන්නේ ex. ඊට අපිට fx වෙනකොට ex දාත හැකි. සමානයි x. ඊළඟට f' y. දැන් මෙතන y වගේ තමයි මෙතන ex තියෙන්නේ. ඊට y වෙනකොට ex දැම්මහම මේ සිතෙන් අපිට එනවා ln ex සමානයි x. පළවෙනි සම්බන්ධයක් අපි ගත්තා කලින් ගත්ත අර්ථ දැක්වීම වලින්. ඊළඟට අපි දන්නවා f f'y සමානයි y කියන එක. f'y කියන්නේ මෙතන ln y. මේ ln y එනවා f
තොට දැන් මේ තියෙන fx වගේ එකක් fx ආකාරයේ සිතය උඩ අපිට ඒක ලියන්න පුළුවන් ex උඩ ex කියන්නේ ln y මේකින් එන දෙවෙනි සම්බන්ධය එතකොට ෆන්ක්ෂන්ස් ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි ඊළඟට මේකේ ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරලා වීඩියෝ එකක් දානවා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න bell icon එකත් click කරන්න මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ප්‍රයෝජනයක් වුණා නම් like කරන්න තාම මේ වීඩියෝ ගැන දන්නේ නැති අය ඉන්න පුළුවන් ඒක නිසා ඒ අයටත් මේක දැනගන්න මේ වීඩියෝ එකේ description එකයි link එකයි ඔයගලන්ගේ WhatsApp status දාන්න අනිවාර්යෙන් ඔයගලන්ගේ මොනවා හරි අදහස් තියෙනවා නම් යෝජනා තියෙනවා නම් සහ මේකේ මොනවා හරි අවුල් තියෙනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න තව සාකච්ඡා කරන්න ඕනි කියලා හිතන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. Thank you.